මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. මම එක තමයි කිව්වේ මේ උඩක වගේ ඉන්නවා නම් මාපිලෙක් වෙන්න ඕන කියලා. නාග මාපිලෙක්. බය මාමනේ බය. මොනේ? මේ වගේ තැන්වල මේ ඉන්න පුළුවන් දවල් කාලේ. මේ මේ දිගට හිටියේ. මේ ලීලාල දිගට යතරි බාරින්න ඕනේද? නෑ මේ මගන්න පුළුවන් බලමු අරගෙන. යන්න ති ගොඩක් වේගින් යන සත්තුත් නෙවෙයි ඔය. උ ගොදුරක් ගිලලා ලඩපති. හරි තුම කියන්න මේ. भय කලබල කරත් කා නේද නෑ මේකෝල්ලෝ එහෙම මේ රිදවන්න හොඳ නෑ ඉතින් සත්තුන්ට එහාට කොට වෙන්න බලන්න මේ එන්න කවෙ පු කාතේ න්යාගෙන නාගම පිළා නාගම පු නාගම පිළේ නේ 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 ගොඩක් අය මාපිල්ලු කිව්වහම ගොඩක් බයයි නේ මාපිලා කියලා කියන්නේ මේ දැන් ලේ මාපිලෙක් නම් ලේ බොනවා කියලා හිතන්නේ. නාග මාපිලා කියන්නේ ඉතින් නාගෙක් වගේ විස තියෙනවා කියලා ඒත් හිතන්නේ. නමුත් ලංකාවේ මේ මාපිලු කියලා කියන්නේ සුළු විස කාණ්ඩයට වැටෙන ඉතාම අහිංසක සර්ප විශේෂයක් ලංකාවේ ඉන්නේ. දැන් මේගොල්ලෝ මේ නාග මාපිලා කියන්නේ මෙයා මේ ලේ මාපිලාගෙම තව ප්‍රභේදයක්. දරුවා නම් මොන අපරාධයක්ද නේ? ඕ ඒකනේ. මම එක කිව්වේ මුකුත් කරන්න එපා, හිරියර කරන්න එපා, ඉන්න දෙන්න මං එනකන් ගියා. ඒ දරුවා කිව්වනේ කියනකොට මේ වෙලාවට ඉන්නේ මේ මෙවුන් කිය. මේ නෑ උඩක වගේ ඔය වගේ තැනක ඉන්නවා නම් අනිවාර්යෙන් මාපිලෙක් වෙන්න ඕනේ. වෙන රදනක විශේෂත් ඔය වගේ ඉන්නවා. ඒ වුණාට අර මං ඒක ඇඟේ ප්‍රමාණයත් එක්ක ඇහුවේ ඒකයි. එතකොට හරියටම මට තීරණය කරගන්න පුළුවන් මේ සතා තමයි මෙතන ඉන්නේ කියලා. දැන් හපන්නේ නැද්ද මාත්? හපා කෑමත් කරනවා, දෂ්ට කිරීමත් කරනවා. දැන් විස සත්තු දෂ්ට කිරීමක් කරන්නේ. විස නැති සත්තු හපා කෑම කරනවා. දැන් මේගොල්ලෝ මේ දෂ්ට කිරීම කරන්නේ. මොකද මෙයාගේ විස දළ දෙකක් තියෙනවා. සුළු විස කාණ්ඩෙට නෙවැටෙන්නේ.
හැබැයි ඒ විස තිබ්බා කියලා මිනිස්සුන්ට හානි කරන්නේ නැහැ. එයා ඒ විස බලපාන්නේ මීයන්ට. ඊළඟට කුරුළු පැටවුන්ට, සිකනලුන්ට, හෝනන්ට, කටුසන්ට වගේ සත්තුන්ට තමයි ඒ විස බලපාන්නේ. මොකද මෙයාට එකපාරම කොඳුර ගහගන්න බෑ. බෑ. කටින් අල්ලගෙන ටික වෙලාවක් ඉන්නවා. එතකොට ඒ විස එයාගේ තියෙන විස ප්‍රමාණය අර කුඩා සත්තුන්ට බලපානවා. ඒ සත්තු අඩපණ වෙනවා. ඊට පස්සේ තමයි ගිලගන්නේ. හැබැයි මේ වගේ සතෙක් දෂ්ට කරලා කියලා කිසිම වෙලාවක මේ මිනිහෙක් මරණයටපත් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ ගත්තාම මාපිල් විශේෂ පහක් ඉන්නවා. ඉන් එක්කෙනෙක් තමයි මේ ලේ මාපිලා. ඊළඟට නිදි මාපිලා, රෑන් මාපිලා, කහ මාපිලා, පඳුරු මාපිලා. ওই පහ තමයි ප්‍රධාන පහ. ඒතකොට ලේ මාපිලාගෙම නැවත ප්‍රභේද දෙකක් ඉන්නවා මේ නාග මාපිලා සහ කබර මාපිලා කියලා. දැන් මෙයා නාග මාපිලා. මේ මාපිලුන්ගෙන් මේ විශාලවටම මේ වර්ධනය වෙන්නේ මේ සතා. තව මෙයා වර්ධනය වෙන ගමන් ඉන්න සතේ. ඔව් පොඩි පැටියා. ඔව් පැටියෙකුත් නෙවෙයි. සාමාන්‍ය තරුණ අවධියට ඇවිල්ලා ඉන්න සතෙක්. හැබැයි හොඳට වර්ධනය වෙච්ච සතෙක්. සෙන්ටිමීටර් වලින් කිව්වොත් 180කට වඩා වර්ධනය වෙනවා. සෙන්ටිමීටර් 200ක් විතර 200ට වඩා වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. මේ සාමාන්‍ය හොඳ ලොකු ගැරන්ඩියකේ ප්‍රමාණයට වර්ධනය වෙනවා. මෙයා. ඔව්. මෙයාගේ විශේෂත්වය තමයි මේ හිස. ඔව් හිස පළල්. හිස පළල් පැහැදිලි ගලක් තියෙනවා. ඊළඟට මෙයාගේ මේ හිසේ කොටස සහ වල්ගී කොටස අතර මෙන්න මේ මැද කොටස විශාලයි. විශාලයි. ඔව් මාපිලුන්ගේ විශාලයි. ඒ කියන්නේ නාග මාපිලාගේ, ලේ මාපිලාගේ සහ කබර මාපිලාගේ වර්ග තුනේම කඳ කොටස විශාලයි. ඉතින් ඕනම කෙනෙකුට පාසුවෙන් අඳුරගන්න පුළුවන් මෙයාලා වේගින් යන සත්ව කොටසයන් නෙවෙයි. නෙවෙයි නෙවෙයි. ධනිස් සර්පයන්ට සාපේක්ෂව බොහොම හිමින් තමයි ගමන. මාත් විතර දැක්කේ ඕක. අර මන්ත්‍රියන්නේ ඩයිවර් දැක්ක අර මේක උඩ ඉන්නවා අර කවුලි. ආහ්. එයා ආවත් මෙතන ඉඳගන්නවා. ආ ඒක තමයි. ඊළඟට මේ පුතා මේක තමයි දැකලා දෙන්නේ නේ. ඒ පුතා දෙන්නේ ජීුණා දුව මේ ස්පීතාලේ ගිහලා කිල්ලෙක්. ආ. දැන් මේ සත්තු මාම මේ නිසාචර සත්තු දවල් කාලේදී අපිට දැකගන්නේ බොහොම අල්ලුයි. රාත්‍රී කාලේදී තමයි මෙයාලගේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ තමයි මෙයාලා රුක්වාසි. දස්තුන තමයි වැඩිපුර ඒ. දැන් ඔය ගෙම්බු හරි මීයෝ හරි ගිල ගන්න ඇවිල්ලා එයාගේ ආරක්ෂාවට රැඳිලා තමයි එතන හිටියේ. කවුරුත් එමෙ එන්නේ නැහැ නේද කියලා කරන්නේ. බයි බෑ හේතුත් නැහැ කියන්නේ. ඉතින් මේ දැන් මේ ගෝල් එක දිරුස්සලා දෙන්නේ නෑගේ දවල් වල හිටියේ. ඔව් අපේ රටේ සර්පයෝ මාමා ඉන්නවානේ. උග්‍ර විස කාණ්ඩේ ඉන්නවා, මධ්‍යස්ථ විස සහ සුළු විස නිර්මිත කාණ්ඩ හතක් නෙන්නේ. එතකොට සුළු විස කාණ්ඩයේ ඉන්න සර්පෙක් තමයි මෙයා. ඊට අමතරව ඇහැටුල්ලා ඊළඟට දඟර දණ්ඩා පොල් මල් තරවල එහෙමත් අපි මල් තරහ කියලා හඳුන්වන සර්පයා ඒගොල්ල සුළු විස කාණ්ඩයක රැඳේ. හැබැයි මේ සර්පයෝගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. අපිට හානියක් වෙන්නේ ප්‍රධාන උග්‍ර විස සර්පයෙන් පස් දෙනාගේ සත් පොළොන් තෙලි සෙමනත කුණකටුවයි පලාපොලක කියන සත්තු හත් දෙනාගෙන් තමයි අපිට බලපෑමක් ඇති වෙන්නේ. ඒ කියන්නේ වෙන කිසිම සර්පයකින් අපිට බලපෑමක් නැහැ. දැන් මේ සත්තුන්ට තියෙන මේ අනිසි බය හිරිකිත නිසා තමයි ගොඩක් මේ සත්තු මරන්නේ. ඉතින් සත්‍යෙම නැත්ද? ඔව්. ඇත්තටම දැන් මේ සතා පේනොත් දැන් දෂ්ට කරනවා නම් මගේ කන්නේපෑයි. මේ කන්නේපෑයි. නේ එහෙම කරන්නේ නැහැ. මේ සත්තු පුතුම අහිංසකයි. මේ සත්තු පිළිබඳව නිවැරදි දැනුම අවබෝධය නැති නිසා තමයි මේගොල්ලෝ මරන්නේ. දැන් මුටි ඔකක් දැක්ක ගමන් අපි ඉඳලා නැයිතති කියලා. ඔව්. මරන්න තමයි යන්නේ කියන්නේ. ඉන්න විදිය හොඳ නැහැ ගහන්න බෑ. එක චුට්ටියෙන් ගහන්න පුළුවන් නම් ගහමු. ඔව්. හැබැයි මෙයාට හිරිහැර කරන්න දැන් සමහර වෙලාවට දෙබලක් තියලා මෙයා තද කරගත්තොත් මෙයාට එතකොට හපා කන්ද හරි දෂ්ට කරන්න අපි දැන් අර නියෙන් අල්ලුවම පොඬ අපනවානේ මොකද නාගමා නාගේ කුඩාව කරන්නේ නැවද ඔව් මෙයා හරි වටිනවා එනේ ඒ කියන්නේ පරිසර පද්ධතියට ඉතාම වටින සතේ ගොඩක් වෙලාවට මේ මාපිලුන් කියලා කියන්නේ දැන් ලංකාවේ වඳ වී යෑමට තර්ජනයට ලක් වෙලා ඉන්න සත්තු කොටාසයක් මොකද මේගොල්ලන්ට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් නැහැ ඒ කියන්නේ රුක්වාසි සර්පයෝනි එතකොට පරිසර ඝනත්වයක් අපි කියන්නේ ගහකොළවල තියෙන්න ඕන ප්‍රමාණය අඩුයි. ඒ නිසා මේගොල්ලන්ගේ වාසස්ථාන සීමා වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ගොඩක් ගෙවල් ඇතුළට වගේ වාගේ තංගොල්ල ගෙවිගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු නොදැනීම මරනවා. දැකපු තැන මරණය පස් කරනවා නේද? අතර මේ සතු රැක ගන්නවා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඒකයි මේ වගේ සතෙක් දැක්කොත් ගෙදරක කලබල වෙන්න එපා. ඕනම වෙලාවක මාව දැනුවත් කරන්න. වැඩක් තිබ්බේ නැත්නම් අසනීපෙන් හිටියත් මම කොහොම හරි එනවා. මොකද මේ සතු හරි වටිනවා. සහ මිනිස්සු අතින් වෙන අකුසල් නතර කරගන්නත් ඕන. නොදැනුවත් කම නිසා මේ වෙන්නේ පත්තදාතේ. දකලා තිබ්බ තැන ගියනම් ගයුවා පොඩ්ඩක්. ඔව්. ඉතින් අර දැකපු තැනින් අනවශ්‍ය විදියට කලබල වීම තමයි මේ සත්තුන්ගේ හානියට ප්‍රධාන කාරණා. හානිය වෙන්නේ හානිය.
නය පොළඟේකුණත් අපිට කන්නේ නයාගේ පොළඟගේ සීමාවට සහ එයාව පාගගත්තුත් විතරයි අපි කන්නේ එහෙම නැතුව දැන් මේ මේ සත්තු මේ මිටිය කියලා කිසිම හානියක් නැහැ පොල් පොල්ලා ඉතින් අර අඳවුවා කියලා දෙන්නේ ආවඩු මේ සතා ඔව් දැන් සර්ප ලෝකේ හරිම කලාත්මක සර්පෙක් තමයි මාපිලා කියලා කියන්නේ මෙයාට මේ අර අනිත් සත්තුන්ට වඩා බොහොම නම්ය සීලි ශරීරයක් තියෙන වල්ගෙන් එල්ලිලා ඉන්න පුළුවන් මේ සතා අනිත් අයට වඩා මේ එල්ලිලා ඉන්න දැන් මෙතන අතාරිනවා ගොඩක් වෙලාවට මෙයා ලේ මාපිලා හැම වල්ගෙන් ගැටයක් දාන එල්ලිලා ඉන්නවා හරි මම මේ සතා වැරගෙන යන්න දැනුවත් කරාට නම් ගොඩක් ස්තුතියි हरिम संवेदी सर्प्य मापिलु අපි ඉතින් නොදන්න තරනෝ මේ ඔළුව දිම තියන අය වගේ කියලා ඔව් ඉතින් ඔළුවටම දෙනවා දැන් කන්නේ නැති කියලා ගැහුවා මුදේ මම දැන් මෙයාට මට කන්න හේතුවක් නෑනේ මම හිරිහරයක් වුණොත් හපා කෑම කරි දස්ත කිරීම කරි කරන්න බෑ මේ මිටිය කියලා එයාට හිරිහරයක් මගින් වෙන්නේ ඒ නිසා එයා බලන්නේ දැන් මේ උරේ තිබ්බා මේක ඇතුළට එයාට ආරක්ෂිත තැනක් නම් ඒක ඇස්ස රිංග ගන්නවා නිකම් මෙයාට අපි මේ रात्रि पेट्रोल अमारे कर अभी बाहर मंदिर